උදේ පාන්දරම මේ වගේ දර්ශනයක් දකින්න ලැබෙනවා නම් අපි මොනතරම් වාසනාවන්තද. ඉතින් විශ්වයේ තේජමානම ස්ථානය රුවන්වැලි මහා සෑය වැඳ නමස්කාර කරගන්න අපි තුන් දෙනා උදේ පාන්දරම රුවන්වැලි සෑයට ගියා. මේ මං යන්න කරන ආසම තැන. මගේ ජීවිතයේ සතුටුම දවස් වලින් මේ තියෙන්නේ ඉහලින්ම මම සතුටු වෙන දවස. ඉතින් නෙළුම් මල්, දහස්පති මල්, රෝස මල්, සමන් පිච්ච මල් අරගෙන අපි උදේ පාන්දරම රුවන්වැලි සෑය වන්දනාමාන කරන්න ගියේ මල් ආසනයක් සකස් කරලා පූජා කරන අරමුණෙන්. රුවන්වැලි සෑයට ඇතුළු වෙන්න තියෙන්නේ නැගෙනහිර දොරටුවෙන්. බටහිර දොරටුව හැමදාමත් වහලා තියෙන්නේ එක්තරා හේතුවක් නිසා. ඒ තමයි ඉතිහාසයේ කියවෙන පරිදි නාලොවින් මනුලොවට වඩින නාගයෝ මිනිස් වෙස් අරගෙන රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරන්න ඇතුළු වෙන්නෙත් පිටවෙන්නෙත් බටහිර දොරටුවෙන් නිසා. ඉතින් මම මේක හැමදාම ප්‍රාර්ථනා කරපු දෙයක්. රුවන්වැලි සෑයට ලස්සන මල් ආසනයක් හදලා පූජා කරනවා කියන එක. මේ මල් එකින් එක තියලා මේ හදන මල් ආසනේ මං මගේ ජීවිතයේ තියෙන සතුට උපරිමයෙන්ම විඳ අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. මේ බ්ලොග් එක එඩිට් කරන මේ වෙලාවේ මට හිතෙනවා මම මොනතරම් වාසනාවන්තද කියලා. ඉතින් මේ හැම දෙයක්ම ලබා දෙන විශ්වයට මං හැමදාම ස්තුති කරනවා. ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා චෛත්‍ය රාජානන් වහන්සේට උදේ පාන්දරින්ම මේ වගේ මල් ආසනයක් පූජා කරලා මම මේ අනුමෝදන් කරන පින ඔයාලටත් අනුමෝදන් කරනවා. ඉතින් හැමදාම උදේ හවස රුවන්වැලි සෑයට වතාවත් කරන ආනන්දසිරි ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන් පස්සේ කිරි ආහාර පූජාව, අවුල්පත් පූජාව, එතකොට සිවුරු පිරිකර, මල් පූජාව, මේ ආදී පූජාවන් රැසක් අපි රුවන්වැලි මහා සෑය උදෙසා පූජා කළා. මහා සෑය ධාතු නිධානෝත්සවයේදී මහරහතුන් වහන්සේලා විසින් පූජා කරන ලද සමන් පිච්ච මල්, දල්වන ලද ගිතෙල් පහන් ධාතු පරිනිර්වාණය තෙක්ම ඒ අයුරින්ම දැල්වෙන්න කියලා සත්‍යක්‍රියාවක් කරායයි ඉතිහාසයේ පැවසෙනවා. රුවන්වැලි සෑය වැඳ නමස්කාර කරලා සලපතල මළුව මත හිස තියලා ප්‍රාර්ථනා එකතු කරලා අපි දැන් මේ යන්නේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ නමස්කාර කරන්න.
පින් දහම් කරමින් කුසල් වඩමින් යන මේ සසර ගමනේ ඉක්මනින්ම සසරින් මිදී නිවන් අවබෝධය පිණිසම මේ පින හේතු වාසනා වේවා කියලා රසීස් vlogs within ඔයාලට ප්‍රාර්ථනා එකතු කරනවා. එහෙනම් අදට මං ගිහින් එන්නම් රැඳී ඉන්න මාත් එක්ක මේ රසීස් vlogs.